සෙන් කඩා වැටුණු රටක රාජ්‍යයක පැවැත්ම හරිම අවිනිශ්චිතයි මට හිතෙනවා තනතුරක් නැතුව ඉන්න එක වඩා හොඳයි කියලා තනතුරක් තියාගෙන ඉන්නවට වඩා මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ තනතුරක් ගන්නවත් මට එහෙම ඉල්ලීමක් කළත් මගේ නොගන්න තමයි තීන්දුව කළේ කෙසේ වෙතත් අපි අවදියෙන් ඉන්නවා දේශපාලකයෝ හැටියට මේ රට ගමන් කරන්නේ කොයි පැත්තටද කියලා මොකද අපිට බෑ සෑමදාම නිහඬව ඉන්නත් බෑ සෑමදාම එකඟ වෙන්න මේ රටේ විවස්ථාවක් අලුතෙන් ගේනවා කියලා කතාවක් තියෙනවනේ ඒ විවස්ථාව හදන්නේ කොහෙද කියලාත් අපි දන්නේ නැහැ ඒක හදනවලු කොහෙද හදන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ කවුද හදන්නේ කියලා අපි දන්නේ නැහැ නිශ්ශබ්දභාවයක්වත් කොන්ද පිළිබඳ ප්‍රශ්නයක්වත් නෙවෙයි හරි තැන හරි විදියට හිටගන්න අපිට අපේ වමේ තිබුණු දේශපාලන අතීතය පුහුණුව අපිට ඕන තරම් ඉඩ හදලා දෙයි මේ අවස්ථාව කරගන්න අවබෝධ කරගනිමින් ඉන්නෝ ඒ මොකක්ද අපිට ඉදිරියේදී කරන්න පුළුවන් වෙන්නේ මේ කැබිනට් මණ්ඩලය තුල රටේ ප්‍රශ්න සාධාරණව කතා වෙන්නේ නැහැ කියලා. සා තීන්දුව ගැනීමේදී හරබර ඇතුව තීන්දුවක් ගැනීමට හැකියාවක් නැහැ කියලා. ඒ කතාවක් තියෙනවා කියලා. ඒක සත්‍යයක් හැටියට තමයි මට පේන්නේ. ඉතින් ඒ නිසා මේ තීරීම කරන්න ඕනේ ජනාධිපතිවරයානේ. එයාගේ තීරීම හරිද වැද්ද කියලා තීන්දුව වෙන්නේ ඊළඟ ඡන්දෙදී. මම දැන් කීප දෙනෙක් අහලා තියෙනවා මම අද දියු ගුණසේකර ඇමතුමා මේක මරලා බොහොම බරපතල ලෙස කිව්වා මේ කැබිනට් මණ්ඩලය අසාර්ථකයි නිශ්ශබ්දභාවයෙන් අපි ඉන්නේ මේ කනගාටුව අපේ හිතේ තියාගෙන ප්‍රතිසංස්කරණයක් ගැන කතා කරන පුළුල් දේශපාලන ව්‍යුර්ථභාවයක් රටේ නැති වෙනකොට අපි තනි අපිට කරන්න දෙයක් නැහැ අපි තනි වෙනවා වැඩපිළිවෙලකුත් නැහැ අදහසකුත් නැහැ ප්‍රතිපත්තියකුත් නැහැ කරන ක්‍රමයකුත් නැහැ යන්නේ කොහෙද දන්නේත් නැහැ කොහාට දුවනවද අපිට තේරෙන්නේත් නැහැ අපි ගත්තොත් හැමදේම රටක් පාලනය කරන්න බැරුව යනවා प्रजातंत्रवादी रट पालने पोलिसी देशपालन हसुरवाण बह पौलाक पालने गलत का मन देश पालने अनिकायट दिन ऐतिहासवे ओण मत अद्धकी मकवश्य मम प्रजातंत्रवादी विश्वास करना मंगिता दुम दिन रट पालने मम विश्वास करतीटक अनागत मग अद निश्शब्द मट ताव तेरूंगे मुका विन्नी